Hi everyone, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාට අවුවට ගියාම කලණු වෙ ඉන්න පුළුවන් හොඳම sun cream කිහිපයක් පිළිබඳව. ඉතින් අපි ගිහලා බලමු මොනවාද මේ විස්තර කියලා. If you are watching this video, please YouTube channel. Subscribe to subscribe invite you to කරන්න බැරිම වචනයක් තමයි SPF. මේ හැම sun cream එකකම packaging එකේ ගහලා තියෙනවා SPF 30ක් අඩංගුයි 20ක් අඩංගුයි 40ක් අඩංගුයි ඔය වගේ අගයන්. ඉතින් මේ SPF කියන්නේ sun protection factor. මේ sun cream එකට කොපමණ කාලයක් ඔයාව මේ හිරු රශ්මියෙන් ආරක්ෂා කරන්න පුළුවන්ද යන්න තමයි ඒ sun cream එකේ SPF වගේ කියන්නේ. ඉතින් SPF එකක් කියන්නේ විනාඩි 20ක කාලයක් ඔයාගේ skin එක හිරු රශ්මියෙන් ආරක්ෂා කරන්න ඒ sun cream එකට පුළුවන්. ඉතින් ඒ වගේම තව දැනගත යුතු කාරණාවක් තමයි ඔයා පැය 4 5ක් එකම දිගට තදා වු ඉන්න කෙනෙක් නම් ඔන්න SPF අගය වැඩි sun cream එකක් select කරගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම ඔයා එළියට යන කෙනෙක් නම් උදේ නිවසෙන් යද්දී එක සැරයක් skin එකට sun cream apply කරා කියලා ඔයාට ගොඩාක් වෙලාවක් එකම දිගට මේ තද හිරු රශ්මිය වැටෙන රටක් වෙන අපේ රටේ නම් ඇත්තටම ඉන්න බෑ. ඔයා කල යුත්තේ පැය දෙකෙන් දෙකට සැරයක්වත් අනිවාර්යයෙන්ම sun cream apply කරන්න ඕන. ඉතින් මෙහෙම පැය දෙකෙන් දෙකට sun cream apply කරද්දී අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා මූණ wash කරන්න. ඔයා ඒ එක සැරයක් apply කරලා ඒ උඩින් මහපව පැය දෙකක් ගියාට පස්සේ sun cream apply කරගත යුතුයි. ඉතින් ඒ වගේම ඔන්න morning skin care routine එකකදී නම් ඔන්න ඔයා උදෑසන ගෙදරින් පිටත් වෙන කෙනෙක් නම් ඔයා ඔයාගේ day cream එක ඒ වගේම ඔයා ඔයාගේ skin එකට apply කරන සියල්ලම apply කරලා අන්තිමට තමයි sun cream එක apply කළ යුත්තේ. මේක ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් අපි sun cream එක apply කරලාද day cream එක apply කරන්න කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් මගෙනුත් අහනවා. ඒ වගේම තව කියන්න ඕනි SPF අගය වැඩි sun cream එකක් තෝරගන්න එක ඇත්තටම ගොඩක්ම හොඳයි අපේ රටේ තියෙන හිරු රශ්මිය ගොඩක් වැඩි රටක් ඒක නිසා SPF අගය වැඩි SPF අගේ 30ට වඩා වැඩි sun cream එකක් තෝරගන්නවා නම් ඔයා ගොඩක්ම හොඳයි. ඒ වගේම තව ගොඩක් දෙනෙකුගේ මතයක් තමයි අපි sun cream එකක් පාවිච්චි කළ යුත්තේ අපේ face එකට විතරක් කියලා. ඇත්තටම නැහැ. අපි අපේ මුළු body එකටම sun cream එකක් පාවිච්චි කළ යුතුයි. ඒ වගේම මේ research වාර්තාවලට අනුව සොයාගෙන තියෙනවා ඇත්තටම විනාඩි 10කට වඩා වැඩි කාලයක් එකම දිගට අපේ හිරු එළියේ වැටෙන ස්ථානයක ඉන්නවා නම් අපේ skin එකේ sunburn patches ඇති වෙනවා. ඉතින් sunburn patches ඇති වුනහම ඇත්තටම skin එක ගොඩක් කැතයි. ඒක නිසා මේ sun cream එකක් ආලේප කරන එක අමතක කරන්න එපා. ඔය මොන cream එක apply කරත් මොන pack එක ඔයාගේ skin එකට use කරත් අනිවාර්යයෙන්ම ඔයා sun cream එකක් ආලේප කළ යුතුයි. ඉතින් ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි අපි මොන cream එක apply කරත් අපිට result නැහැ කියනවා. ඉතින් මේකට හේතුව ඔයාගේ skin එක ගොඩක් හිරු රශ්මිය වැටිලා skin එක පිච්චීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම අපි මොන cream එක ආලේප කරත් අපිට result නැති වෙන්න පුළුවන්. ඔන්න ඔයා office එක වැඩ කරන කෙනෙක් නම් ඔයා උදේ නිවසින් පිටත් වුණාට පස්සේ හපව් ගොඩක් රෑ වෙලා නිවසට එන කෙනෙක් නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ Jovis brand එකේ එන SPF 30ක් අඩංගු sun cream එක. ඇත්තටම ඔයා වැඩි හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති කෙනෙක් නිසා ඔයාට SPF 30ක් වගේ අඩංගු sun cream එකක් තෝරගෙන use කරාට කමක් නැහැ. ඉතින් මේක ගොඩක් හොඳ sun cream එකක්. මම use කරලා මට හොඳයි කියලා හිතුණ ඇත්තටම හොඳම sun cream කිහිපයක් පිළිබඳව තමයි මම දැන් කියන්නේ. ලොකු කාලයක් ඔයා අවු ඉන්න කෙනෙක් නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් Jovis brand එකේ ඉන SPF 45ක් අඩංගු මේ sun cream එක. ඉතින් මේක මම පාවිච්චි කරලා තියෙන sun cream එකක්. ඇත්තටම මේක ගොඩක් හොඳයි. ඉතින් මේකට skin එකට අමුතුම moisturizer ගතියකුත් ලැබෙනවා මේ sun cream එකෙන්. ඒ වගේම සමහර අයට තියෙන ගැටලුවක් තමයි sun cream ආලේප කරාට පස්සේ skin එකේ oil ගතිය වැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ oil ගතියක් වැඩියෙන් පෙන්වන sun cream එකක් නෙවෙයි මේ
එක Neutrogena brand එකේ Hydro Boost gel lotion sun cream එක ඇත්තටම ගොඩක් හොඳ sun cream එකක්. මේ sun cream එකේ SPF 50ක් අඩංගු වෙනවා. ඒ වගේම ඔයාගේ skin එකේ oil ගතිය ටිකක් වැඩි වුණත් මේක oily skin type එකට use කරන්න පුළුවන් හොඳම sun cream එකක්. Neutrogena කියන්නේ ඇත්තටම ගොඩක් quality brand එකක්. ඉතින් මේ sun cream එකත් ගොඩක්ම හොඳයි. ඒ වගේම මීට අමතරව මේ සෙරාවි බ්‍රෑන්ඩ් එකකින් එන හයිඩ්‍රේටින් සන් ක්‍රීම් එකත් ගොඩක්ම හොඳයි. මේක SPF 30ක් අඩංගු වෙනවා. ඒ වගේම මේක ඩර්මටොලොජිස්ලා පවා රෙකමන්ඩ් කරන හොඳ සන් ක්‍රීම් එකක්. ඉතින් ඔයාලට මේ සන් ක්‍රීම් එකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේක මිනරල් සන් ක්‍රීම් එකක්. ඒ වගේම ගානියා බ්‍රෑන්ඩ් එක යට තේන මේ SPF 50ක් අඩංගු සන් ක්‍රීම් එකත් ගොඩක් හොඳ සන් ක්‍රීම් එකක්. ඔයා පිටරටක ජීවත් වෙන කෙනෙක් වුණත් ඔයාලට මේක පහසුවෙන් හොයා ගන්න පුළුවන් හොඳ සන් ක්‍රීම් එකක්. මේක ඔන්න මේකත් ඔයාලට අරගෙන පාවිච්චි කරලා බලන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් එක යටතේ ගොඩක් සන් ක්‍රීම් එනවා. ඉතින් ඔයාලට මේ සන් ක්‍රීම් එකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේකේ SPF 50ක් අඩංගු වෙනවා. ඒ වගේම මේක ඕනිම ස්කින් ටෝන් එකකට මැච් වෙන සන් ක්‍රීම් එකක්. ඔයා පිටරටක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට මේ සන් ක්‍රීම් එක පහසුවෙන් හොයා ගන්න පුළුවන් සන් ක්‍රීම් එකක්. මේ ලක්මි කියන්නේත් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ ලක්මි යටතේත් එනවා SPF 50ක් අඩංගු මේ සන් ක්‍රීම් එක. ඔයාට මේකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේකත් හොඳ ක්වොලිටි සන් ක්‍රීම් එකක්. මම හිතනවා මම අදගෙන ආපු මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයා දන්නේ නැති මොනියම් හෝ දෙයක් මේ ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ආපහු දවසක තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙමනම් හැමෝම පරිස්සමට ඉන්න. සුබ දවසක්. බයි.